ආදර්ශමත් වගේම ටිකක් සංවේදී කතාවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. මේ ඉන්නේ ඉබ්බාගමුව ආදර්ශ විද්‍යාලයේ 7 සී පන්තියේ ඉගෙන ගන්න දීප්ති දුව. අලුත් පන්තියට ආපු මේ දුවට ලැබුණු ප්‍රායෝගික තාක්ෂණ පෙළපොත තුල තිබී රුපියල් 20000ක මුදලක්, ඒ කියන්නේ 5000 නෝට්ටු 4ක් ඇති බව දකිනවා. ඒ මොහොතේම මේ දරුවා පන්ති භාර ගුරුතුමියට ගිහින් දෙනවා, "මැඩම්, මේ පොත ඇතුලේ සල්ලි වගේක් තියෙනවා" කියමින්. පන්ති භාර ගුරුතුමිය ශකිලා මෙනවිය කියන විදිහට මේ දුවට ලැබිලා තියෙන්නේ පාවිච්චි කරපු පෙළ පොතක්. දීප්ති දුවගේ අවංකත්වය විදුහල්පතිනිය ඇතුළු පාසලේ සියලු දෙනාගේම ඇගීමට ලක් වෙද්දී මේ ගැන ප්‍රදේශවාසීන්ද කතා කළේ රත්තරන් දරුවෙක් කියයි. මුදලේ අයිතිකරුවා නොපැමිණිය හොත් එම සම්පූර්ණ මුදලම පුංචි දුවගේ නමින් බැංකුවක තැන්පත් කරන්ඩ පාසලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය තීරණය කර සිටි අතර එම අතරවාරයේ එම පාසලේම ඉගෙනුම ලබන දියණිය සමග මුදලේ හිමිකාර මව පැමිණ එම මුදල ලබා ගන්නවා. මුදල තිබූ පොතේ මව සමග පැමිණි දියණියගේ නම සඳහන්ව තිබූ නිසා අයිතිය තහවුරු කර ගැනීමට එය ප්‍රමාණවත් වුණා. අනතුරකින් දැස නොපෙනෙන තත්ත්වයට පත් වූ දීප්තිගේ තාත්තා බස් වලට නැගලා සින්දුවක් දෙකක් කියලා පවුල නඩත්තු කරාට දැන් ඒකටත් තිත තියන්න වෙලා කොරෝනා හේතුවෙන්. දවසට එක වීලක් කාලා ජීවත් වෙන පවුලේ වැඩිමලාවන දීප්තිට මහේ පන්තියේ ඉගෙන ගන්න නංගියෙකුත් ඉන්නවා. ඉස්කෝලෙට ඇතුළත් වෙච්ච දා ඉඳලා දීප්තිටයි එයාගේ නංගිටයි සපත්තු දෙකක් දාන්න අවස්ථාවක් ලැබිලා නැත්තේ දරිද්‍රතාවය නිසාමයි. මේ පුංචි දරුවෝ දෙන්නගේ එකම ආශාව සුදු පාට සපත්තු දෙකක් දාලා ඉස්කෝලේ යන එක. ආශාව ඉෂ්ට කරගන්න ඔය හැටි අවස්ථාවක් තිබිලත් තමන්ට ලැබිච්ච පොත ඇතුලේ තිබ්බ රුපියල් 20000 ටීචර්ට දීපු පුංචි දීප්ති කිව්වේ, "අපේ අම්මා මටයි නංගිටයි කියලා තියන්නේ අනුන්ට අයිති කිසිම දෙයක් ගන්න එපා කියලා. ඒ හින්දා තමයි මම ඒ සල්ලි දැක්ක ගමන් පන්ති භාර මැඩම්ට ගිහින් දුන්නේ. ඒ සල්ලි අයිති කෙනාත් අපි වගේම දුප්පත් ඇති. එයාට ඒ සල්ලි ගොඩාක් වටිනවා ඇති කියලා මට හිතුණා" යනුවෙන්. එක වීලක් කාලා හිටියත් මේ දරුවන්ගේ දෙමව්පියෝ හරිම ධෛර්යමත් වුණා දරුවෝ දෙන්නව පුළුවන් විදිහට ඉස්කෝලේ යවන්න. මිල මුදලින් දුප්පත් වුණත් ගතිගුණින් පොහොසත් වෙන හැටි ඒ අම්මා මේ දරුවන්ට කියලා දුන්නා. කොරෝනා වසංගතයත් එක්ක ජීවන වියදම ඉහළ ගිය මොහොතක ස්ථීර රැකියාවක් කරන අයත් බඩට දෙවිල කණ්ඩ සටනක් දෙන මෙවන් වකවානුවක මේ පවුල මොනතරම් අසරණ වෙලා ඇද්ද? ඔබටත් හැකිනම් මේ පවුලට ශක්තියක් වෙන්න කතා කරන්න 0744 10 83 631 ඔස්සේ ඔවුන් සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අද නම් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ වෙනද වගේ අපිව subscribe කරන්න කියලා නෙමෙයි. මේ පණිවිඩය උදව් කරන්න පුළුවන් කෙනෙක් දකින්නකම් share කරන්න කියලයි. ස්තුතියි.